आयुबोवन सादरें पिलिगन्व सिलुम देना आपे पार संगते ही वैडसटाहन ट आपे पाउगे वैडसटाहन वाला कथा करमी नावे तेरवादे आई महायाने यातर वेनस्काम मोनवाद कीन कारणाव एहिदी मां हितनो अब यम मट्टमकट तेरवादे हा महायाने अतर तीन वेनस्काम दल वशें सटाहन करगान्नट ऐति ओबगे सितेहि रेंदेन्नट ऐति कियला मम विश्वास करनो हबै मेके मम कियान्ने नहे मे महायानय हा तंत्रयानय कियन एक ऐतुले तियन हेम एकक्म निवर्दि विय हकी कियला मोकद लोके विविध रटवल विविध जन संस्कृति वल तम मे महायानय हा तंत्रयानय पोषणे वेन्ने අපිට මහායානයයි තන්ත්‍රයානයයි අනුරාධපුරයේදී උරුම වුණාත් ඒ යුගයේදී උරුම වුණාත් අපි ඒකට පිටුපාලා තියෙනවා. ඒ නිසා අපේ සංස්කෘතියක් තුළ මහායානය තන්ත්‍රයානය කොයි විදිහට හැඩගැසෙන්න තිබුණාද කියන එක පිළිබඳව අද අපිට හිතාගන්න හැකියාවක් නැහැ. නමුත් චීනයට මහායානය ගියාට පස්සේ ජපානයට මහායානය ගියාට පස්සේ නේපාලයට එහෙම නැත්නම් කොරියාවට එම නැත්තම් ටිබෙටයට මහායානය තන්ත්‍රයානය කියන ඉගෙනවීම් ගියාට පස්සේ ඒවා ඒ ඒ රටවල ජන සංස්කෘතිය වලට ගැලපෙන්න ඒ වෙන විටත් ඒ ඒ රටවල තිබුණු පිළිගැනීම් මතවාද ඒවත් එක්ක සම්මිශ්‍රණය වෙමින් තමයි ගොඩනැගෙන්නේ. එතකොට අර මූලික සූත්‍රවල අපි අර කලින් කතා කරපු ප්‍රඥා පාරමිතා සාහිත්‍යයට එන සූත්‍රවල තියෙන එම නැත්තම් අර අනිත් පැත්තෙන් අපි කතා කරපු අර සුඛාවති සම්ප්‍රදායට අයිති සූත්‍රවල එන කරුණු වලට වඩා ටිකක් වෙනස් විපරීත භාවිතයන් ගොඩනැගෙන්න පුළුවන් ඒ ඒ සංස්කෘතිය තුල. දැන් චීන බුදුදහම ජපන් බුදුදහමට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඊට වඩා කොරියන් බුදුදහම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ටිබෙට් වලට යනකොට අපි මහායානයට වඩා අපි දකින්නේ තන්ත්‍රයානය. තන්ත්‍රයානය කියන එක ස්ථාපිත වෙන්නේ ටිබෙටය තුල. එතකොට දැන් එනිසා ඒ ඒ සංස්කෘතිවල ඒ ඒ සංස්කෘතිවල තියෙන විශ්වාස පද්ධතීන් එක්ක බද්ධ වෙලා තමයි ඒවා ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට ඒ වාගේදී යම් යම් වැරදි භාවිත තියෙන්න පුළුවන්. දැන් මම මෙහිදී අත වශයෙන්ම උත්සාහ කරන්නේ මේ තේරවාදය හා මහායානය කියන්නේ රණ්ඩු සරුවල් කරගෙන බෙදා වෙන් වෙන්න ඕනේ නිකායන් දෙකක් නෙවෙයි කියලා පෙන්නලා දෙන්නයි මේ බොහෝ දුරට මාගේ වෑයම වෙන්නේ. ඒනිසා ඉස්සෙල්ලා ටිකක් රිදුනා වුණත් අපි අපේ තේරවාදයේ අපේ බුදුදහම පිළිබඳව ටිකක් ස්වයං විවේචනාත්මකව අපි බලන්න ඕනේ. මොකද එහෙම වුණා කියලා අපිට පෞපිරෙන්නේ නැහැ. කාලාම සූත්‍රය ඔබ හදාරලා තිනවනම්, වීමංසක සූත්‍රය ඔබ හදාරලා තිනවනම් මේ කාලාම සහ වීමංසක වැනි සූත්‍රවල පාලි බුදුදහමේම අපේ තේරවාදී බුදුදහමේම පිළිගන්නවා බෞද්ධයෙක් කියන්නේ සම්ප්‍රදායයටවත් තර්කයටවත් යට වෙන කෙනෙක් නෙවෙයි. स्वकीय अनुभूतीट मूलतन दीला प्रत्यक्षेट मूलतन दीला विवृत मनसकिंग श्याल तमंगे अनुभूतीट लखर गाट पसी पमना पिलिगन्ना किने केला द कालाम सूत्रे त पहदिलु विग्रह करला तीनो तर्कय नत्तम बुद्धियट यटवेला तींदुगेनीमी वेरदित इवागेम भक्तिय संप्रदायट गरु करला तींदुगेनीमी वेरदित कालाम सूत्रे पहदिलु पेन्नला तीनो තේනිසා සැබෑ බෞද්ධයෙක් කියන්නේ කෙනෙක්ගෙන් ඇසුව ඵලයට පිළිගන්න කෙනෙක් නෙවෙයි. යම් પરම්පරාවෙන් પરම්පරාවට ආපු මතයක් නිසා පිළිගන්න කෙනෙක් නෙවෙයි. බෞද්ධයෙක් කියන්නේ තර්කයට එකඟ වෙන නිසා, න්‍යායට එකඟ වෙන නිසා, මේ ආකාරවලට නැත්නම් මම දරන දෘෂ්ටියට එක ගැලපෙන නිසා පිළිගන්න කෙනෙක් නෙවෙයි. බෞද්ධයෙක් කියන්නේ මේ සම්ප්‍රදායවාදයත් මේ මෙසේලු කියන ඒ ආරංචි මාත්‍ර වශයෙන් එන පණිවිඩ මාර්ගයෙන් එන තව කෙනෙක්ගෙන් අපි අසා දැනගන්න නැත්නම් પરම්පරාවෙන් પરම්පරාවට ආපමණින් යම් මතයක් පිළිගන්න අය නොවේයි. විශේෂයෙන්ම මා පිටක සම්පදාය ත්‍රිපිටකේ නැත්නම් පොතේ තිබුණු පළියට පිළිගන්නේ නැති මා සම නෝ නෝ ගරු මේ අපේ හාමුදුරුවෝය මේ අපේ ගුරුවරයාය කියලා යම් කිසි පුද්ගලයෙකුට තියෙන ගරුත්වය නිසා පිළිගන්න කෙනෙකුත් නෙවෙයි. ඒ වගේම බෞද්ධයෙක් කියලා කියන්නේ
යම් කිසි පුද්ගලයෙක්ගේ කතිකත්වයේ නිසා නැත්නම් ඔහුගේ දේශන විලාසය කතා විලාසයේ තියෙන ආකර්ෂණීය බව නිසා එහෙම නැත්නම් ඒ පුද්ගලයාට තියෙන මහාචාර්ය ආචාර්ය වගේ තනතුරු නිසා ඒ තනතුරු සැලකිල්ලට අරගෙන එයා කියන දේ හරි කියලා පිළිගන්න කෙනෙකුත් නෙමේ බෞද්ධයෙක් කියන්නේ. එතකොට අපි බුදුදහම ඇතුලේ පුදුමාකාර චින්තන නිදහසක් දීලා තිනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා තමන් වහන්සේ සම්ප්‍රදායවාදීකුත් නෙවෙයි අනුභව වගේම බුද්ධිවාදී තාර්කිකවාදීකුත් නෙවෙයි තමන් වහන්සේ අනුභූතිවාදීෙක් කියලා. ඒ නිසා බෞද්ධයෙක් කියන්නේ අනුභූතිවාදී සම්ප්‍රදාය ගරු කරන කෙනෙක් තම ප්‍රත්‍යක්ෂය තුලින් දේවල් අවසාන විග්‍රහයේදී විග්‍රහ කරගෙන පිළිගන්නා කෙනෙක්. ඒ නිසා මම දන්නවා මම අත වශයෙන්ම මේ කතා කරන්නේ එවැනි පසුබිමක් තියෙන බෞද්ධ පසුබිමක් තියෙන එවැනි නිදහස් චින්තනයට ඉඩ දෙන සොකී අනුභූතියට ඉඩ දීලා යමක් ස අනුභූතියෙන් පමණක් පිළිගන්නා පිරිසකට. ඒ නිසා මම බය නැතුව දේවල් කියන්නේ. මොකද අප මොනවා ප්‍රකාශ කළත් මෙතන ඒක අවසානයේ ඔබගේ පුද්ගල අනුභූතිය මත තමයි ඔබ පිළිගත යුතු වන්නේ. ඒ නිසා රිදුනා වුණත් සමහර දේවල් මම ප්‍රකාශ කරා තෙරවාදයට වඩා මහායානේ ටිකක් ඉදිරියෙන් තියෙන සමහර අදහස් මම ධනාත්මකව කතා කරා ඒසේ කතා කළ යුතු නිසා මම පෞද්ගලිකව දරන අදහස් ඒ වගේම විශේෂයෙන්ම මම මේ විෂයන් පිළිබඳව අධ්‍යයනය කරේ පෙරදෙනි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි ඇදුරුතුමාගෙන් එතකොට එතුමා තමයි මට ගොඩක් වෙලාවට කිට්ටුම ආශිත ගුරුවරයා වන්නේ ඒ හැරුණාම තව සිංහල අධ්‍යනාංශයේ හිටපු මහාචාර්යතුමා ගුණපාල ධර්මසිරි ඇදුරුතුමා සමග මහායාන ග්‍රන්ථ ගණනාවක් සිංහලට පරිවර්තනය කරපු එතුමා තමයි ජීවතුන් අතර ඉන්නවා විශ්‍රාමිකව එතකොට මේ ගුරුතුමල්ලා එවගේම ඔය හෙන්පිට ගෙදර ජනසිය හාමුදුරුව මහායාන පොත් පරිවර්තනය කරා විශේෂයෙන්ම විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධිවාදේ වගේ ග්‍රන්ථ එවගේම මොරටුවේ සාසන රතන හාමුදුරුව මේ ග්‍රන්ථ පරිවර්තනය කරා මහායානයට ආයත් ඒ වගේ එවගේම එච් එම් මොරටුවගම ඇදුරුතුමා මහායානේ වජ්‍රච්ඡේදිකා ප්‍රඥා පාරමිතා සූත්‍ර වෙන සූත්‍ර පරිවර්තනය කරා එතකොට මේ අය යම් වටිනාකමක් දැකලා තමයි මේ සූත්‍ර පරිවර්තනය කරන්නේ සිංහල පාඨකයා සඳහා. ඉතාලම වෙහෙස වෙලා සංස්කෘත පොත් හොයාගෙන එම නැත්නම් චීන පොත් හොයාගෙන එම නැත්නම් ඒ වගේ ඉංග්‍රීසි පරිවර්තන කෘති හොයාගෙන මේ අය බොහොම මහන්සියෙන් තමයි මේවා පරිවර්තනය කරලා තින්නේ. මේ යතිවරුත් මේ ඒ වගේම අපේ ගිහි විද්වත් පිරිසත්. ඉතින් අත් වශයෙන්ම මේ අයගේ මේ කෘති පරිශීලනය කරනකොට අපිට පැහැදිලිව පේනවා මොන් ගොඩක් උත්සාහ දරලා තියෙන්නේ මේ තේරවාද මහායාන ભેදයේ අවස්සලා මේ ප්‍රශ්නයක් ඇති කරන්න නෙවෙයි ඔවුන් හැම විටම උත්සාහ කරලා තියෙන්නේ මේ තේරවාද මහායාන තන්ත්‍රයාන අතර සමගයක් ඇති කරවීම සම්බන්ධවයි. ඉතින් මං ඇත්තම ගරු කරන තැනක් අන්නේ අදහස මේ වැඩසටහනේ අපේ ඉලක්කයත් ඒකයි. අපි මේ දුරස් වෙලා තිබෙන මේ ඉගැන්වීම විශේෂයෙන්ම අපි කියනවා මේ තේරවාදයයි මහායානයයි ඌණපූරකයි කියලා. ඌණපූරකයි කියන්නේ එක සම්ප්‍රදායක අඩු වෙන එක නැත්නම් නැති එක අනිත් එකෙන් සම්පූර්ණ කරනකොට අපි ඒක ඌණපූරකයි කියලා කියනවා. දැන් තේරවාදය රහත් වීම නැත්නම් ශ්‍රාවක යානය තුල ගමන් කරන්නේ කෙසේද කියන එක පැහැදිලි කරන අතරේ මහායානය බුද්ධත්ව මාර්ගයේ ගමන් කරන ආකාරය පැහැදිලි කරනවා. ඉතින් අත් වශයෙන්ම අපේ රටේ අපි තුන්තරා බෝධියෙන් කැමැති බෝධියකින් නිවන් දකින්න කියලා කියන රටක එතකොට අපි මේ බෝධිසත්ව මාර්ගයේ යන අයට තිබෙන දහමත් ඒ වගේම ශ්‍රාවක යානයේ රහත් වීම සඳහා යන අයට තියෙන දහමත් මේ මාර්ග දෙකත් එකට පැවතිය හැකි. මෙතනට ආරවුලක් අවශ්‍ය කරන්නේ නැහැ. මෙතනට දේශපාලනයක් ඇතුල් කරගන්න අවශ්‍ය නැහැ. මේ බුදුන් වහන්සේගේ පණිවිඩය අපිට සමගියෙන් මේ මාර්ග දෙකම එකම තැනක අපිට භාවිත කරන්න පුළුවන්. අපේ රටේ දැන් අපි කියනවා පවිත්‍ර බුද්ධාගම තියෙන්නේ කියලා. එතකොට මේ පවිත්‍ර බුද්ධාගම තියෙන රටේ වෙනත් අනිකුත් සියලු ආගම් තියෙනවා නම් මහායානයට වඩා මහා බරපතල විදියට බුදුදහමෙන් වෙනස් වෙන ඉගැන්වීම් තියෙන Hindu ආගම තියෙනවා නම් කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම තවත් ආගම් රටේ තියෙනවා නම් මහායානය මේ රටේ තිබුණාම මොකක්ද ඇති වෙන ප්‍රශ්නය? බෝධිසත්ව මාර්ගය ගැන
කතා කරන පිරිසක් ඒ මාර්ගයට අවතීර්ණ වෙන පිරිසක් අපේ රටේ ගොඩනැගෙන එකී තියෙන ගැටලුව කුමක්ද එතකොට අපේ රට මහායානයට පිටුපාපු නිසා මට පේනනවා මම දකින දේ තමයි අපි Hindu ආගමේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා නැත්නම් අපි Hindu ආభాෂයකට ගමන් කරලා තියෙනවා ප්‍රධාන හේතුව තමයි අපි මහායාන ආభాෂය ප්‍රතික්ෂේප කිරීම දැන් බලන්න අපේ රට දිහා හොඳට විග්‍රහ කරලා බැලුවොත් ඔබට පේනනවා අපේ රටේ දෙවිවරු කොපමණ ඉන්නවාද අපි චෛත්‍ය ළඟට බෝධිය ළඟට බුදු පිළිම ළඟට කොච්චර ගියත් අපිට ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ සිටිනවා රුවන් වැලි සෑය ඇතුළු බුදුන් වහන්සේගේ ධාතු රහතන් වහන්සේලාගේ ධාතු අප්‍රමාණ මේ රටේ තියෙනවා ඒ වගේම දළදා වහන්සේ ඉන්නවා ඒත් බලන්න දේවාල වලට කොච්චර මිනිස්සු ඇදෙනවාද බලන්න විෂ්ණු දෙවියෝ සමන් දෙවියෝ කතරගම දෙවියෝ අයනායක දෙවියෝ ගම්බාර දෙවියෝ පුල්ලයාර දෙවියෝ එතකොට පත්තිනි අම්මා කාලි අම්මා භද්‍රකාලි සොහොන් කාලි කොච්චර දිනාද කළු බණ්ඩාර දේවතා හාමුදුරු සපුමල් බණ්ඩාර දේවතා හාමුදුරු හරිද මිකී නොකි මේ හැර වෙන භූත ප්‍රේත බලවේග වලින් පිහිට ආශිර්වාදේ ආරක්ෂාව පතන කී දෙනෙක් මේ පිවිතුරු බුද්ධාගම තියෙන රටේ ඉන්නවද මේ සිංහල බෞද්ධයෝ කොච්චර දේවාලවල යනවාද පිළිසරණ පතා එතකොට බොහොමයක්ම මේ අය බෞද්ධ දෙවිවරුත් මේ අතර ඉන්නවා බෞද්ධ සම්බන්ධයක් තියෙන. නමුත් බොහොමයක් මේ අතර ඉන්න දෙවිවරු Hindu දෙවිවරු. එතකොට Hindu දේවතාවියන්. එතකොට මේ දේවල් පසුපස මිනිස්සු යන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ ලෞකික ජීවිතේ සාර්ථකත්වයේ උදෙසා. ලෞකික ජීවිතේ සාර්ථකත්වයේ උදෙසා තමයි ඔවුන් ඒ තැන්වල පිහිට පතන්නේ. මේකේ අපි හුඟක් වෙලාවට දකිනවා Hindu ආభాෂය දැන් බලන්න අපේ රට පිවිතුරු බුද්ධාගම තියෙනවා කුල ભેදේ නැද්ද අපේ රටේ වැඩි පුර අවශ්‍ය නැහැ අපේ රටේ නිකාය තුනක් තියෙනවා එතකොට මේ නිකාය ભેදේට ප්‍රධාන පදනම මොකද්ද කුලය සියම් නිකායේ මහාන කරන්නේ ගොවිගම කුලයේ පමණයි මෙන්න මේ නිසා තමයි ගොවිගම නොවන කුලවල අයට පැවිද්ද වෙනුවෙන් තමයි ඊට පස්සේ අමරපුර නිකාය ඊට පස්සේ ආපහු රාමඤ්ඤ නිකායක් විදිහට හැදෙන්නේ බලන්න ත්‍රිනිකායක මහානායක හිමිවරු අසුන් ගන්නකොට ඒ අසුන් පණවන්නේ කොහොමද කියලා සියන්නිකායේ මහානායක හාමුදුරුවන්ට වඩා අඩු පහතින් තමයි අනිත් නිකායන් දෙකේ මහානායක හාමුදුරුවන්ට ආසන පණවන්නේ එතකොට එතන පදනම මොකද්ද කුල ભેදය මිනිස්සු අතරත් කුල ભેදය එතකොට අපි පිරිසුදු බෞද්ධ රටක් නා බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් වල කොහෙත්ම ඉඩක් නැහැ පුද්ගලයෙක්ගේ ජාතිය අනුව ජන්මය අනුව පුද්ගලයන් උස් පහත් විදියට වෙන් කරන සම්ප්‍රදායක් බුදුහාමුදුරුව ඉගැන්වුවේ නැහැ එතකොට අපි ළඟ තියෙන මේ කුලවාදය මේ කුල සංකල්පය ඊළඟට ප්‍රදේශවාදය උඩ රටවාදය පහත රටවාදය තව ඕන තරම් ඇති දැන් මේවා අපි අර කතා කරන පිරිසුදු තේරවාදී බුදුදහමට ඇතුළත්ද එනිසා විචාරාත්මකව අප බැලිය යුතුයි අප අනකාට ඇඟිල්ල දික් කරන්න කලින් අප ගැන ස්වයං විවේචනයක් කළ යුතු වෙනවා ඉතින් ඒ නිසා මේ උත්සාහය නැවතවතාවක් මතක් කරන්නේ අපි හරි තැනකට යා යුතුයි අපි අලුතෙන් සිටිය යුතුයි මහායානය තේරවාදය ඌණපූර්වකයි මහායානේ නැහැ රහත් වෙන හැටි කතා වෙන්නේ තේරවාදී නැ බුදු වෙන හැටි කතා කරන්නේ මේක මාර්ග දෙකක් විවිධ ෘචිකත්වයන් තියෙනවා එහෙනම් ඒ ෘචිකත්වයන් සියල්ල එක තැනක අපිට සම්පූර්ණ කරන්න පුළුවන් නම් අන්න එතන අර්ථවත් බවක් ඇති වෙනවා මෙන්න මේ ධනාත්මක ආකල්පයකින් තමයි අපි මේ සාකච්ඡාවේදී මේ මහායානීය දිහා සහ තේරවාදී දිහා බලන්නේ හොඳයි එහෙමනම් මම හිතනවා මේ ටික ප්‍රමාණවත් ඔබට හිතන්න තව ටිකක් එහාට අපේ මන නැවත මුණ ගැසෙමු ආයුබෝවන්